జయగము శ్రీలంక పదే పటంగము. ජනාධිපති ඡන්දේ පටන් අරගෙන දින කීපයක් ගත වුණා මැතිවරණ ප්‍රචාර කටයුතු. දැන් පුදුම දේවල් සිද්ධ වෙන්නේ. එකක් තමයි ගෙම්බෝ පයින්ව වගේ හේට පයින්ව මෙහෙට පයින්ව. එකෙක් කරපැත්තට පයින්ව මෙයා මේ පැත්තට පයින්ව. දැන් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ෆිල්ම් අන්තිම මොහොතේ පිල්මාරු කරන කිසි කෙනෙක් ප්‍රතිපත්තියක් උඩ මේ රටේ ජනතාවට ආදරයක් නිසා කරන පීලිපැනීමක් නෙමෙයි, පැතිමාරු කිරීමක් නෙමෙයි. මේ කරන්නේ ඒගොල්ලුන්ගේ අනාගතය. ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න මෙයා ළඟට හිටියොත් පුළුවන්ද, මෙයා ළඟට හිටියොත් පුළුවන්ද, නැත්නම් අරය ළඟට ගියොත් පුළුවන්ද කියන ඉතාම පටු අවස්ථාවාදී උවමනා උඩ තමයි මේ එකිනෙකා දැන් මේ තරඟයට පිල්මාරු කිරීමක් කරගෙන යන්නේ. ඒ වගේම මං හිතනවා මේ රටේ ජනතාව බුද්ධිමත්. මේ මම කියන කාරණාවල් තේරුම් අරගෙන කටයුතු කරන්න ජනතාවට තියෙනවා අත්දැකීමක්. ඒ තමයි මේ පිල්මාරු කරන ප්‍රමාණයට ජනතාව පිල්මාරු කරන්නේ නැහැ. මතක තියාගන්න. ඔය ප්‍රධාන මන්ත්‍රීවරයෙකුගේ පිටිපස්සෙන් ඉන්න 100ක් 200ක් එහා පැත්තට මේ පැත්තට යයි. නමුත් ජනතාව යම් ප්‍රතිපත්තියක් උඩ තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මං හිතනවා මේ රටේ ජනතාව බුද්ධිමත්. ඒ නිසා මේ පිල්මාරු කරන අයට දඬුවම් දෙන්න ඕන කියන කාරණේ, අධිකරණ දඬුවම් කෙසේ වෙතත් ජනතාව දඬුවම් දෙන්න ඕන කියන කාරණේ මම පළවෙනිම කියන්න කැමතියි. ඊළඟට දැන් බලන්නකෝ අනිත් පැත්තෙන් වෙන වැඩේ. දැන් මේ දවස්වල මැතිවරණ වේදිකා දිහා බලාගෙන හිටියොත් මේ පුදුම පොරොන්දු තොගයන්නේ දෙන්නේ. ඒ පොරොන්දු දෙන විදිහට බැලුවොත් එහෙම මේ රට සුඛිත මුදිත රටක් වෙනවා 21 වෙනි දැන් පස්සේ. දැන් නාමල් රාජපක්ෂ කියනවා මහින්දෝදය පාසල් විශ්වවිද්‍යාල බවට පත් කරනවා. එතකොට අනුර කුමාර කියනවා හැම කිලෝමීටර් 3කටම ජාතික පාසලක් හදනවා. සමාවෙන්න නැවත මේක හැම කිලෝමීටර් 3කටම ජාතික පාසලක් හදනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ජනවාරි මාසේ දා රජයේ සේවකයන්ට පරිවැඩීමක් කරනවා. මම කියන්නේ මොකටද ඉන්නේ ජනවාරි මාස වෙනකන්? මේ දැන් වැඩි කරන්න පුළුවන්. මේ ඇවිල්ලා මොකද්ද මේ රජයේ සේවකයන්ගේ ඡන්දය පැවැත්වෙනවා දැන් මේ සැප්තැම්බර් මුල. ඉතින් ඒක වෙනුවෙන් ඉලක්ක කළා ජනතාව ගොනාට ඇදලා රජයේ සේවකව රවටලා බොරු බලාපොරොත්තු දීලා කරන්න. සජිත් රැස්වීමක් ගන්න අලුත් පොරොන්දුවක් දෙනවා. ඉතින් මේ විදිහට මේ ප්‍රධාන කියලා කියන ජන අපේක්ෂකයෝ මේ විදිහට ජනතාව රවටන්න පුළුවන් කියලා හිතනවාද? මම හිතනවා ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී ජනතාව ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන්න කියන කාරණාව තමයි මම අනිත් පැත්තෙන් කියන්නේ. ඊළඟට බලන්න දැන් වෙනදී. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ එයා අපේක්ෂකයෙක් නිසා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න බෑ. ඒ නිසා දැන් පොලිස්පතිවරයෙක් හෝ වැඩ බලන පොලිස්පරයෙක් නැතුව තමයි මේ ජනාධිපතිවරණේ තියෙන්නේ. එහෙම කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ බලන්නකෝ අලි වඩුවේල් සුරේෂ් අලි සහිත ඇමතිකම් දෙනවා. ඊයේ ඇමතිකම් දෙනවා. පොලිස්පති පත් කරන්න බෑ කියපු ජනාධිපතිවරයා ඇමතිවරු පත් කරනවා. ඒ විතරක්ද? හරින් ප්‍රනාන්දු මනුෂ්‍යනායකට ජනාධිපති විශේෂ බලතල සහිතව උපදේශක තනතුරු දෙනවා. ඒ දෙන්නේ පර්ණ හිටපු අමාත්‍යාංශවල. ඒතකොට ඇමතිරත් වඩා උඩින් වැඩ කටයුතු කරන්න පුළුවන් බලයක් සහිත තමයි. ඒතකොට මොකද්ද මේගොල්ලුන්ගේ මන්ත්‍රී ධූරේ හවුස් වුණා කියලා මේ අධිකරණ තීන්දුවට තියෙන ගරුත්වය? එතකොට මේ අයගේ මන්ත්‍රී ධූරේ අහිමුණා, ඇමතිකම අහිමුණේ අධිකරණ නියෝගයක් නිසා. එතකොට අධිකරණ නියෝග පවා නොතකා වැඩ කටයුතු කරන ඉතාම අවස්ථාවාදී ප්‍රතිපත්ති විරහිත ක්‍රියාදාමයක් තමයි මේ කාලේ මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අනිකුත් අය කරගෙන යන්නේ. දැන් අනිත් පැත්තෙන් අපි දකින්නේ මොකද්ද? ප්‍රධාන මන්ත්‍රීවරු මාධ්‍යවල
සාකච්ඡාවට ඇවිල්ලා අතිපයින් ගහ ගන්නවා. මුල් රටම බලාගෙන ඉන්නවා. කියන්නේ දේශපාලන වශයෙන් කොයිතරම් බරපතල පිරිහීමකට මේ රට ගමන් කරලා තියෙනවද කියන කාරණේ තමයි මෙවෙන් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මේ අය මේ මෙතෙක් කල් පාලන බලයේ හිටපු අඩුවැඩි වශයෙන් සජිත්, නාමල්, අනුර කුමාර, රනිල් වික්‍රමසිංහ මේ ඔක්කොම පෞගේ කාලේ බලය හොබමු අය. චන්ද්‍රිකත් එක්ක පරිවාස ගහලා ජනතා විමුක්ති පෙරමුණවත් ඇමතිකම් ගත්තා. ඉතින් ඒ නිසා ඒතකොට 2015 මෛත්‍රීපාලත් එක්ක ප්‍රධාන පාලක කමිටුව අනුර කුමාර හිටියා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ මේ මෙතෙක් කල් පාලනේ නොහිටපු අය නෙමෙයි. මේ කියන හැම එකනම සජිත්, රනිල්, අනුර කුමාර, එතකොට මේ නාමල් රාජපක්ෂ මේ ඔක්කොම බලය බලය හොබවපු අය, බලය අතේ තියන වැඩ කරපු අය. දැන් මොනවද ඒගොල්ලෝ පොරොන්දු දෙන්නේ? දැන් මොනවද ඒගොල්ලෝ පොරොන්දු දෙන්නේ? ඒගොල්ලෝ බලයට පත් වුණාට පස්සේ කරන්න පුළුවන්. ඒගොල්ලෝ කරන්න තිබුණේ බලේ තියෙන කාලේ. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාවට අපි තාම කාරුණිකව ආදරෙන් කියනවා මේ දෙන පොරොන්දු කිසිවක් සත පහකට මායින් කරන්න එපා, ගණන් ගන්න එපා. මේවා ජනතාවගේ ඡන්දය කොල්ල කන්න කරන ඉතාම අසාධාරණ අයුක්තු සාගත මේ රැවටිල්ලක් තමයි මේ විදිහට මේ අය කරගෙන යන්නේ. දැන් එතකොට ඊළඟට අපි ගත්තොත් දැන් බලන්න මේ මැතිවරණ වියදම් ගැන දැන් රුපියල් 21 දැන් රුපියල් 109ට දාලා රුපියල් 20 තිබෙක රුපියල් 109ට දාලා. මං කියන්නේ මේක ඉතාම වැරදි ගණන් ක්‍රමයක්. මේක දැන් සාමාන්‍ය ජනතාව බලනවා එක ඡන්දදායකට රුපියල් 109ක් එක නරක දෙයක් නෙමෙයිනේ. මේකෙන් වෙන්නේ ජනතාව නොමග යෑමක්. එහෙම මේ ඡන්දදායකයෝ ගණන් කරලා ඉවරලා මැතිවරණ වියදම් කරන්න තියෙන සල්ලි ගණනය කිරීමෙන් වෙන්නේ ඉතා විශාල සාධාරණයක්. ඒ මොකද මැතිවරණ කොට්ටාසයකට තමයි මේක බලපවත්වන්නේ. ඒතකොට ඒ නිසා මේ ජනතාව හිතනවා 109ක් නම් එච්චර නරක ගාණක් නෙමෙයිනේ දිගල්. නමුත් බලන්න මේ වියදම් කරන ගාණ රුපියල් මිලියන 1800ක් විතර වෙනවා එක අපේක්ෂකෙක්. මේ අය රටට ආදරේ නම් මේ අය කරන්න ඕනේ මොනවද? මේ මැතිවරණයට වියදම් කරන සල්ලි මේ රටේ ණය කන්දරාව බේරන්න. අපි ජනතාවට කියනවා එහෙම සතයක්වත් වියදම් නොකර ඉතාම සුළු වියදමක් කරලා රාජ්‍ය මාධ්‍ය වලින් දෙන ගුවන් විදුලි ප්‍රචාර, රූපවාහිනී ප්‍රචාර සහ අත්පත්‍රිකා වලින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ගෙනියමින් මේ අතිවිශාල වැය කරන විනාශ කරන මුදල් කන්දරාව රජේ ණය ගෙවා ගන්න පරිත්‍යාග කරන්න කියලා. අපි කියනවා ජනතාවට, අපි කියනවා ඉල්ලීමක් කරනවා එහෙම ඉදිරිපත් වෙන අපේක්ෂකවට ඡන්ද දෙන්න. මම මිලියන මේ ගාණක් මගේ ඡන්දෙට වැය කරන්න හිටියා, මම මේක මේ ණය ගෙවන්න ඉදිරිපත් කරනවා කියලා. එහෙම කරන්නේ නැහැ. මේ අය මෙතරම් අතිවිශාල මුදල් කන්දරාවක් වියදම් කරන්නේ තමන්ට බලය ගන්න, තමන්ගේ හෙංචයියොන්ට වරදාන දෙන්න සහ තමන්ගේ පරපුර රැක ගැනීම වෙනුවෙන් තමයි ගන්නේ. නැත්තම් මේ ජනතාවට ආදරේද මෙච්චර මිලියන ගාණක් ඡන්දර වියදම් කරන්නේ? දැන් අපි එක්සත් සමාජවාදී පක්ෂයට 110,000 15,000 අත වියදම් කරගන්න බෑ මුළු රටටම. ඉතින් ඒ නිසා අපි කියනවා මේ කාරණාවල් තේරුම් අරගෙන ජනතාව තීන්දුව ගන්න ඕන කියන පණිවිඩය තමයි අපි කියන්නේ. මම නැවත සාරාංශගත කරනවා නම් පොරොන්දු පිට පොරොන්දු දෙන මේ ජනාධිපති අපේක්ෂකව ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේම පොලිස්පති පත් කරගන්න මට බලයක් නැහැ මම අපේක්ෂකය කියලා කියන දැන් ජනාධිපතිවරයා ඇමතිකම් දීම ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේම විශේෂ උපදේශක හැටියට අමාත්‍යාංශ වලට හරින්න මනුෂ්‍ය පත් කිරීම ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේ මාධ්‍ය ඉස්සරහා පිට ගහගන්න මේ ඉතාම අසංවර විදිහට හැසිරෙන මන්ත්‍රීවරු ගැන තීන්දුව ගන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපි කියනවා මේ ඡන්දය සාධාරණ ඡන්දයක් හැට පවත්වා ගැනීම වෙනුවෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමිසමට විශාල වගකීමක් තියෙනවා. මොකද දැනටමත් අති විශාල ලෙස ඒ මැතිවරණ නීති රීති උල්ලංඝනය කරගෙන පෝස්ටර් ගහනවා, කටවුට් ගහනවා, අතිවිශාල වශයෙන් ප්‍රචාරක වියදම් කරනවා නීති විරෝධී ලෙස. ඒ නිසා මැතිවරණ කොමිසමටත් වගකීමක් තියෙනවා මේ ගැන කරන්න. අවසාන වශයෙන්
මම ඉල්ලීමක් කරනවා මේ රටේ රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. ඔය බොරු පොරොන්දු වලට රැවටලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න එපා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ අනාගතය, තමන්ගේ දූදරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරලා ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින එක්සත් සමාජවාදී පක්ෂයේ ත්‍රිරෝද රථයේ ලකුණට තමුන්නාස්ලාගේ ඡන්දය දෙන්න කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. දැන් ඔබතුමා කියනවා මේ පොරොන්දු දේශපාලනයෙන් දෙට රැවටෙන්න එපා කියලා ජනතාවට. දැන් ජනතාවට බොරු පොරොන්දු හරි දුන්නාමනේ ඒ පොරොන්දු වලට ජනතාව රැවටුනාමනේ ජනතාව ඡන්දෙ දෙන්නේ. එහෙම වුණොත් ඒ කට්ටිය බලයට එන්නේ කොහොමද? දැන් ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ ජනතාව ඡන්දෙන් ඒ අයට නොදෙන්න තීන්දුවක් ගන්නට ඕනේ. එතකොට ඒගොල්ලුන්ගේ පොරොන්දු තනිකර පුස්සක් බවට පත් වෙනවා. දැන් මම නැවත කියන්නේ මේ තරම් පොරොන්දු තොගයක් රැස්වීමක් ගන්න මේ ප්‍රධානයි කියන අපේක්ෂකයෝ දෙන්නේ ඇයි? ඒගොල්ලෝ බලය තිබිච්ච අය. ඒගොල්ලෝ දෙන්නේම ජනතාව රවට්ටලා දවතවරා බලය ගන්න. ඒ නිසාමයි තුනෝ ජනතාවට ලොකු වරමක් තියෙනවා. ජනතාවගේ තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා මේ බොරු පොරොන්දු දෙන සියලු අපේක්ෂකයෝ ප්‍රතික්ෂේප කරන්න කියන එකයි මගේ ඉල්ලීම. දැන් ඔබතුමා කිව්වා අනුර කුමාර දිසානායක මහතා කියනවා කියලා මේ ජාතික පාසල් කිලෝමීටර 3න් 3ට හදන්න ඕනේ කියලා කිව්වයි කියලා. එතකොට දැන් ලංකාවේ වර්ග කිලෝමීටර ගණන් ගත්තොත් එහෙම ඔබතුමා හිතන විදිහට ගණන් කරොත් එහෙම ජාතික පාසල් ලංකාව පුරා කොච්චරක් විතර බිහි වෙයි? ලංකාව පුරා මම හිතනවා මේ 50,000ක් වගේ. දැන් මම එකපාරට ගන්න එක කරේ නෑ. මම කියන්නේ අතිසම මම කියන්නේ මේවා කරන්න පුළුවන් පොරොන්දුද? අර නාමල් කියනවා මහින්දෝදිය විශ්වවිද්‍යාල කරනවා. මේවා කරන්න පුළුවන් දේවල්ද? ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ විශේෂයෙන්ම මේ අනුර කුමාරලා වගේ අය අද ජනතාව රවටන්න ප්‍රතිපත්ති දේශපාලනය කරනවා කියලා ආපු අය අනුර කුමාරලා. දැන් අද ඒගොලු හැම වේදිකාවක් කියනවා ගිසුමානි වේදිකාවේ කිව්වා අර්ජුන මහින්දරන් කියනවා කියලා ලංකාවට. මම කියන්නේ මේ විදිහට එකිනෙකා පරයා යන පොරොන්දු දෙන දේශපාලනය පරාජය කරන්න කියන එක තමයි මම ජනතාවගෙන් ඉල්ලන්නේ.